ගෞරවනීය ස්වාමීන් වහන්සේට කෙනෙක් එවන ලද ප්‍රශ්නයක් මේ ස්වාමීන් වහන්ස සතර සතිපට්ඨානය වඩන කෙනෙක් මොහු ඒ වගේම සතර සතිපට්ඨානය තුලින් පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවයත් යම් ආකාරයෙන් දැනිච්ච වටහාගත් කෙනෙක් මේ වෙනකොට ඔහු තුල අදහසක් ගොඩනැගී තිබෙනවා ඔහු සතර අපායෙන් මිදුණු කෙනෙක් බවට ආර්ය මාර්ගයට පිවිසිලා සෝවාන් තත්වයට පත්වුණු කෙනෙක් ඇදියට ඔහු ඔහුව විශ්වාස කරනවා මෙන්න මේ කාරණේයි ස්වාමීන් වහන්සේ ඔහුට පැහැදිලි කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ අවසරයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබතුමිය යොමු කරපු ප්‍රශ්නෙන් ප්‍රශ්න කළා තියෙන්නේ තමන් සතර සරිපට්ඨාන ධර්මයන් වඩනවා පුළුවන් විදියට පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය දකිනවා තමන්ට තේරෙනවා රූපය අනිත්‍යයි කියලා තමන්ට තේරෙනවා මේ වේදනා සංඥා සංකාරයෝ අනිත්‍යයි කියලා ඒ නිසා ස්වාමින් වහන්සේ මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන කාරණය දකින නිසා ස්වාමින් වහන්සේ මම සෝවාන් ඵලයට පත් වෙලාද කියලයි මහත්යා ප්‍රශ්න යොමු කරන්නේ ඔබ සෝවාන් ඵලයට පත් උනාද නැද්ද කියන කාරණය කියන්නේ මම දන්නේ නැහැ කෙනෙක්ගේ ආශ්‍රවයන් ශ්‍රේවණ ආශ්‍රවයන් දුරුවීමේ දැකීමේ ඥානය තියෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි අපිට එවැනි ඥානයක් නැහැ ඒ නිසා ඔබ සෝවාන් ඵලයට පත් වෙලාද කියන්න නොවුනාද කියන්න මම දන්නේ නැහැ නමුත් එක කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ අපේ සමාජයේ අප්‍රමාණ පිරිස් සතර සරිපට්ඨාන ධර්මයන් වඩනවා රූපය අනිත්‍යයි කියලා දකිනවා වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව තුලත් ජීවත් වෙනවා ජීවත් වුණත් අපි නිරයතුරුවම මේ කායානුපස්සනාවේ ආස්වාදයට බැඳෙනවා මේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ ආස්වාදයට බැඳෙනවා දැන් සමහරු ඉන්නවා අපි පින්ඩපාත මඩුවකදී මෛත්‍රී භාවනාව දෙද්දී පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට අදාළ භාවනාවක් දෙද්දී එයා දවසක් දෙකක් තුනක් උදේට ඇවිල්ලා පැය භාගයක් පමණ අපි සමග භාවනා කරනවා දෙවනි දවසේ නැත්තම් තුන්වෙනි දවසේ මට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මම ධර්මය දැක්කා කියලා මට මතකයි එහෙම කියපු කාන්තා පක්ෂයේ කීප දෙනෙක්ම හිටියා පසුගිය කාලේ ඒ වෙලාවේ කියන්නේ අනේ මෑණියෝ කරුණා කරලා ඔය සකස් වෙන්නා වූ හිත අනිත්‍යයි කියලා දකින්න ඔය හිත චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරගන්න මම ධර්මය දැක්කා කියන හිතනම් නිත්‍ය වශයෙන් ගන්න එපා එනිසා නිරයතුරුවම අපි තේරුම් ගන්න ඕනේ සතර සරිපට්ඨාන ධර්මයන් වඩද්දී පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩද්දී අපි මේ ධර්මතාවයන්ගේ ආස්වාදයට කොටු වෙන්න පුළුවන් ඒ නිසා අපි ඇස අනිත්‍යයි කියලා දකිද්දී රූපය අනිත්‍යයි කියලා දකිද්දී ඇස නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි කියලා දකිද්දී අපි ලබන්නේ අවබෝධයක් නෙමෙයි අපි ලබන්නේ දැනුමක් ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ දැනුමයි අවබෝධයයි අතර වෙනස පරතරය ආසයි පොළොවයි වගේ පරතරයක් තියෙනවා ඒ නිසා අපි ලබන දැනුම ඔබ දක්ෂ විය යුතුයි අවබෝධයක් බවට පත් කරගන්න ඒක හොඳින් තේරුම් ගන්න මොකද වර්තමානයේ හුඟක් භාවනා කරන පින්වතුල්ලා දැනුම අවබෝධයක් කියලා රැවටීමටපත් වෙනවා දැනුම මමේ කියලා ගන්නවා දැනුම මගේ කියලා ගන්නවා දැනුම මගේ ආත්මය කියලා ගන්නවා ඒ දැනුම තුල සෝවාන් ඵලය තියෙනවා කියලා ගන්නවා ඒ සෝවාන් ඵලය තුල දැනුම තියෙනවායි කියලා දැනුම සක්කාය දිට්ඨියෙන් ගන්න දැනුම ආස්වාදයෙන් ගන්න දැනුම ආස්වාදයෙන් අරගෙන දැනුම අවබෝධයක් යයි කියලා රැවටෙනවා ඒ නිසා පින්තුනි නිරතුරුවම දැනුම නිසා සකස් වෙන ආස්වාදයට බැඳෙන්න එපා ඒ දැනුම නිසා සකස් වෙන්නා වූ යම් ආස්වාදනීය සිතුවිල්ලක් තියෙනවා නම් ඇලෙන ගැටෙන සිතුවිල්ලක් තියෙනවා නම් ඒ සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් දකින්න ඒ සිතුවිල්ල වේදනානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරගන්න ආස්වාදයට යන්න දෙන්න එපා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ විදර්ශනාව ජීවිතයට එකතු කරගනිද්දී ඔබ විදර්ශනාව තුලින් ඔබ ලබන්නා වූ විදර්ශනාත්මක දැනුම පින්වතුනි අවබෝධයක් කරා අරගෙන යන මාර්ගය ජීවිතයට එකතු කරගන්න දැනුම අවබෝධයක් බවට පත් කරන මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය ඒක හොඳින් තේරුම් ගන්න ඔබ
සතර සටිපට්ඨාන ධර්මයන් වඩනවා නම් පංච උපාදානස්කන්ධ ධර්මයන් වඩනවා නම් ඒ පිළිබඳ දැනුම ඔබ ලබනවා නම් අපි පත පොතින් ඒ දැනුම ලබනවා ධර්මදේශනා තුලින් අපි ඒ දැනුම ලබනවා ඒ වගේම භාවනා කිරීම තුලින් අපි ඒ දැනුම ලබනවා ඒ නිසා ඔබ ඒ ලබන අනිත්‍ය දැනුම සතර සටිපට්ඨාන දැනුම පංච උපාදානස්කන්ධ පිළිබඳ දැනුම පින්වතුනි දැනුම අවබෝධයක් බවට පත් කරන ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය කරගන්න දැනුම අවබෝධයක් කරන මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගයෙන් ඔබ දැනුම පෝෂණය කරගත්තේ නැත්නම් පින්වතුනි අප ඉක්මන්කාරී කලබලකාරී පැවිදි ජීවිතවලට පවා අපි යන්න පුළුවන් ඒ වගේම මිච්ඡා අධිගමයන්ට අපි කොටු වෙන්න පුළුවන් අද සමාජයේ හුඟක් මිච්ඡා අධිගමයන්ට පත්වෙච්ච බව අපිට සමාජයේ ඇහෙන කතාබහ වලින් පේනවා මේ මිච්ඡා අධිගමයන් අපි ප්‍රකාශ කරන්නේ පින්වතුනි හුඟ වෙලාවට අපි දැනුම අවබෝධයක් ඇයි කියලා රැවටිලා දැනුම අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය කරන්නේ නැහැ ඒ දැනුම අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල බහා අපි දැනුම අවබෝධයක් කරා අරගෙන යන්නේ නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අපි අනිත්‍ය පිළිබඳ දැනුම පින්තුනි අවබෝධයක් කියලා මොනම හේතුවක් නිසාවත් රැවටෙන්න එපා මට මතකයි එක තරුණ ස්වාමින් වහන්සේ නමක් මට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මම ගිහි ජීවිතේ රැකියාවක් කළා මම බෝඩිමක නවාතනකයි නැවතිලා හිටියේ මං එදා රාත්‍රී නිින්දෙදී මම සිහිනෙන් දැක්කා මම පැවිදි වෙලා උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා එයා සිහිනයක් මේ දකින්නේ රාත්‍රියේ සිහිනෙන් දකිනවා මම පැවිදි උපසම්පදාව ලැබලා සෝවාන් ඵලයට පත් වෙනවා මෙයා ඒ සිහිනෙන් අවදි වෙද්දී ඒ සිහිනේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දකින්න යාට ශක්තිය තිබ්බේ නැහැ එයා ඒ සිහිනේ ඒ මනෝ විඥාණය මමයේ කියලා ගත්තා මගේ කියලා ගත්තා මගේ ආත්මය කියලා ගත්තා ඒ මනෝ විඥාණය තුල මම ඉන්නවායි කියලා ගත්තා ඒ සිහිනයට රැවටිලා ඒ මහත්තයා මොකද්ද කරන්නේ සිහිනෙන් අවදි වෙච්ච ගමන්ම එයා Taman රාජකාරී කරපු ආයතනයෙන් ඉල්ලාස්වීමේ ලියුම ලියන්න ගත්තා එයා රෑම ලියනවා ඉල්ලාස්වීමේ ලියුම මොකද දැන් එයා ඒ දැක්කා වූ සිහිනය එයා ආත්මීය දෘෂ්ටියෙන් ගත්තා ඒක මමයේ කියලා ගත්තා මගේ කියලා ගත්තා ඒ නිසා මෙයා අස්වීමේ ලිපිය ලියලා පහුවදා උදේම ගිහිල්ලා අස්වීමේ ලිපිය බාර දෙනවා අස්වීමේ ලිපිය බාර දීලා එයා එදාම කොළඹින් යන්නේ කොහාටද ගෙදරට ගිහිල්ලා කෙලින්ම ආරණ්‍යකටයි එයි පැවිදි වෙන්න මොකද්ද මේ වුනේ අර අනිත්‍යයි කියලා දැක්ක ඒ තමන් සිහිනෙන් දැක්ක පැවිදි වෙලා සෝවාන් ඵලයට පත් වෙනවායි කියනේ මනෝ විඥාණය පිඟතුණි එයා අවබෝධයක් කියලා රැවටිලා අරගෙන එයා ඉක්මන්කාරී පැවිදි ජීවිතයකට යන දැන් එයා පැවිදි වෙලා ඉන්නේ ඒ පැවිදි ස්වාමීන් වහන්සේ මේ කතාව මට කියද්දී මං උන්වහන්සේට කිව්වා ඔබ වහන්සේට හිතුන් නැද්ද ඔබ වහන්සේ රාජකාරී කරපු තැන මාසේ ඉතුරු වෙලා තිබ්බ පඩියවත් අරගෙන එන්න ඕනේ කියලා ඒ වැටුප අරගෙන ඔබ ගෙනල්ලා අම්මගේ අතට දුන්නා නම් ඒ තුලිනුත් ඔබේ පැවිද්දට ශක්තිමත් පිනක් එකතු වෙනවා නේද කියලා. නමුත් එයා කියනවා මට විනාඩි 5ක්වත් නැවත කොළඹ ඉන්න හිතක් දුන්නේ ඇයි ඒ? අර අනිත්‍යේ දැනුම පිළිබඳ ආස්වාදයට එයා රැවටිලා. අර හීනෙන් දැක්ක පැවිදිභාවයට හීනෙන් දැක්ක සෝවාන් ඵලයට එයා රැවටිලා. පින්වතුනි ඒ නිසා මේ හදිස්සි භාවයෙන් පැවිදි වෙනවා. ඉක්මන්කාරීව පැවිදි වෙනවා පැවිදි වෙලා දැනුම අවබෝධයක් යයි කියා දැකලා පැවිදි වෙලා පින්තුණි පැවිද්ද තුල ගත කරද්දි තමයි අපිට තේරෙන්නේ අපි ලබලා තියෙන අවබෝධයක් නෙමේ දැනුමක් පමණක්මයි කියලා. ඒ නිසා උන්වහන්සේ දැන් කළ යුත්තේ තමන්නේ ලැබුවා වූ දැනුම ආරියෂ්ඨාංගික මාර්ගය තුල උජුපටිපන්න ගුණය තුල තව තව ශක්තිමත් කරගෙන ඒ තුල ඥායපටිපන්න ගුණය ඇති කරන්න. නමුත් පින්හතුනි අපි අදක්ෂ වුණොත් අපි අදක්ෂ වුණොත් උජුපටිපන්න ගුණයෙන් අපේ දැනුම පෝෂණය නොකරගන්න ඉන් පස්සේ අපිට සිද්ධ වෙන විනාශය තමයි කාම රාග පටිගයන්ගෙන් අපේ ජීවිත පිරිල යනවා පින්හතුනි. කාම රාග පටිගයන් විසින් අපේ ජීවිතය වෙලා ගන්නවා. එයි අර
අනිත්‍ය පිළිබඳ දැනුම අවබෝධයක් කියලා රැවටුණා. අපි ආරෂ්ඨාංගික මාර්ගයේ පුහුණු කළේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගත්තේ නැහැ. ඒ නිසාම අවසානයේ අපේ දැනුම හේතු වුණේ කලකිරීම ඇති වෙන පැවිදි ජීවිතයක උපත සාක්ෂාත් කර ගන්න. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න නිරතුරුවම මේ අනිත්‍ය පිළිබඳ දැනුම අවබෝධයක් කියලා නොරවටෙන්න ඔබ සිහි කල්පනාව ඇති කර ගන්න ඕනේ. අනිත්‍ය පිළිබඳ දැනුම සකස් වෙන සෑම මොහොතකම ඒ දැනුමේ ආස්වාදයට නොයා ඒ ආස්වාදය වේදනානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකිමින් ඔබ අනිත්‍ය පිළිබඳ ලබන්නා වූ දැනුම පිඟතුනි දැනුම අවබෝධයක් බවට පත්කොට දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පෝෂණය කරලා ඔබ ලබන්නා වූ දැනුම සැබෑම අවබෝධයක් බවට පත් කර ගන්න දක්ෂ වෙන්නේ කියන කාරණය බොහොම මෙස්සිතින් පිඟතුන්ලාට මතක් කරනවා.